ඔයාට ඉතින් ඔන අද වීඩියෝ එක හොඳම ඩේ ක්‍රීම් එකක් හොයන ඔයාට තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ඩේ ක්‍රීම් එක SPF 50ක් තියෙන ඩේ ක්‍රීම් එකක් නිසා ඔයාට ඩේ ක්‍රීම් එකක් විදියට වගේම සන්ස්ක්‍රීන් එකක් විදියටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ කියන ඩේ ක්‍රීම් එක ඔයා දැනටමත් හොඳින් දන්න බ්‍රෑන්ඩ් එක ඩේ ක්‍රීම් එකක්. ඉතින් මේක සෙරාවි බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ විදිහට ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එක ගැන තමයි කියන්නේ AM එකට තියෙන. ඉතින් මේ සෙරාවි බ්‍රෑන්ඩ් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේක හැමෝම දන්න ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඇත්තටම කිව්වොත් එහෙම අඩුම කාලෙකින් වැඩිම ප්‍රසිද්ධියක් ලබාගත් බ්‍රෑන්ඩ් එකක් කියන එක අනිවාර්යම කියන්න ඕනේ. ඉතින් මේ සෙරාවි කියන්නේ ලෝරියල් කම්පැනි එකට අයිති වන තවත් එක බ්‍රෑන්ඩ් එකක්. ඉතින් අපි බැලුවොත් එහෙනම් මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකේ තියෙන සේරම ප්‍රොඩක්ට් ඩර්මටොලොජිකලි ටෙස්ටඩ් ඒවා. ඒත් එක්කම තමයි මේ ප්‍රොඩක්ට්ස් ඩෙවලොප් කරලා තියෙන්නේ ඩර්මටොලොජිස්ලා. ඉතින් ඒ නිසා මේ ප්‍රොඩක්ට් සාමාන්‍යයෙන් ඕනම සමකට ගැලපෙන විදිහට තියෙනවා. ඒ කියන්නේ සංවේදී සමට උනත් ගැලපෙන විදිහේ නිෂ්පාදන මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. අනිත් එක තමයි සෙරාවි බ්‍රෑන්ඩ් එකේ කිසිම හාෂ් කිමිකල් එකක් අන්තර්ගත වෙන්නේ නැති නිසා ඔයාලට බය නැතුව විශ්වාසයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා දැන්ටමත් දන්නවා ඇති මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකේ ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් දෙකක් එනවා. ඒ කියන්නේ AM විදිහට සහ PM විදිහට. අපි බැලුවොත් එම ඩේ නයිට් විදිහට තමයි එන්නේ. ඉතින් මගේ කලින් වීඩියෝස් වල මේකේ නයිට් ටයිම් එකට එන්නේ. ඒ කියන්නේ PM මොයිස්චරයිසින් ලෝෂන් එක ගැන කරලා තියෙන නිසා අද අපි මේ ඩේ ටයිම් එකට ගැලපෙන AM ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එක ගැන කතා කරමු. ඉතින් මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකේ AM ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එක කියන්නේ ඩේ ටයිම් එකට එන ෆේෂල් ලෝෂන් එක. අපි බැලුවොත් එහෙම මේක දෙකකට එනවා. ඒ කියන්නේ SPF අගය 30 සඳහන් වෙන එකක් එනවා වගේම SPF 50 සඳහන් වෙන එකක් වෙනවා. ඉතින් අපි බැලුවොත් එහෙම අපේ ලංකාව කියන්නේ සමකේ ආසන රටක්. ඒත් එක්කම අපිට නිරන්තරයෙන්ම වැඩි අවුවක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට SPF 50 තමයි වඩාත් හොඳින්ම ගැලපෙන්නේ. ඉතින් අපි බැලුවොත් මේ සෙරාවි එකේ SPF 50ක් තියෙන මේ ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එකෙන් ඔයාගේ ස්කින් එකට UVA සහ UVB කියන අහිතකර කිරණ දෙකෙන්ම ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් සෙරාවි එකේ මේ ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එක මෙන්ෂන් කරලා තියෙන්නේ නෝමල් ටු ඩ්‍රයි ස්කින් එකක් තියෙන අයට පාවිච්චි කරන්න. හැබැයි තින් මට මේක පාවිච්චි කරද්දී දැනු දෙයක් තමයි මේක සාමාන්‍යයෙන් කුරුලෑ නැති ඔයිලි ඒ වගේම කම්බිනේෂන් ස්කින් එකට උනත් පාවිච්චි කරන්න පුළුවන්. මොකද දන්නවද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අර SPF එක ටිකක් වැඩි වෙනකොට පාවිච්චි කරන්න තියෙන ඩේ ක්‍රීම් එහෙම මූණේ ගෑවම සාමාන්‍යයෙන් ඇබ්සෝබ් වෙනවා හරි අඩුවෙන් අර මූණේ නිකන් පිටිගතියට පේන තියෙනවනේ. ඉතින් ඇත්තටම මේ ඩේ ක්‍රීම් එකේ මේ ඩේ මොයිස්චරයිසින් ලෝෂන් එකේ ඒ වගේ කිසිම වයිට් කාස්ට් එකක් ඇප්ලයි කරාම හිටින්නේ නැහැ. ඒ වගේම තමයි මේක ඇප්ලයි කරාම තේරෙනවා ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා කියන එක. අනිත් එක ඇත්තටම මමත් පෙලක් ඩේ ක්‍රීම් වලට අකමැති ප්‍රධාන හේතුවක් තමයි මේ ඩේ ක්‍රීම්ස් වලක ගෑවම සාමාන්‍යයෙන් ස්කින් එකේ ග්‍රීසි ගතියක් තියෙනවා. ඉතින් ඔයිලි කම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙකුට එහෙම මේක ගෑවම හරිම අපහසු වෙන්නේ. නමුත් ඇත්තටම මේකේ ඒ වගේ කිසිම ග්‍රීසි ගතියක් තියෙන ස්කින් එකට හොඳට ඇබ්සෝබ් වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට දවල් කාලේ ඉන්නත් හරිම පහසුයි මේ ඩේ මොයිස්චරයිසින් එක ඇප්ලයි කළාට. අපි දැන් ඉතින් මේකේ තියෙන විශේෂම දේ ගැන කතා කරමු. ඒ තමයි ඉන්ග්‍රීඩියන්ට්ස්. සාමාන්‍යයෙන් සෙරාවි ප්‍රොඩක්ට්ස් වල දකින්න ලැබෙන ප්‍රධාන විශේෂත්වයක් තමයි මේ සෙරාවි ප්‍රොඩක්ට්ස් වල සෙරමයිඩ්ස් අන්තර්ගත වෙනවා. ඔයා ගොඩාක් වෙලාවට පාවිච්චි කරන ක්ලින්සර්ස් වල, එතකොට මොයිස්චරයිසින් ලෝෂන්ස් වල, එතකොට තවත් අයි ක්‍රීම්ස් වල, මේ හැම එකකම ඔයාට දකින්න ලැබිලා ඇති එසෙන්ෂල් සෙරමයිඩ්ස් මේකේ අන්තර්ගත වෙනවා කියලා. ඉතින් මොනවද මේ සෙරමයිඩ්ස්? මොකද්ද මේකෙන් වෙන්නේ? ඉතින් මේ සෙරමයිඩ්ස් කියන්නේ අපේ සමේ ස්වභාවිකව හටගන්න දකින්න ලැබෙන ඔයිල්ස්. ඉතින් මේ තුලින් අපේ සම බාහිර දේවල් වලින් ආරක්ෂා කිරීමක් කරනවා. ඒ කියන්නේ අවුව, එතකොට අහිතකර කිරණ, කුණු දූවිලි, බැක්ටීරියා, මෙන්න මේ වගේ දේවල් වලින් අපේ ස්කින් බැරියේක ආරක්ෂා කිරීමක් කරනවා. අනිත් විශේෂම දේ තමයි මේ සෙරමයිඩ්ස් වලින් වෙන අපේ සමේ තියෙන තෙතමනය ආරක්ෂා කරලා දෙන එක. ඔයා දවසම AC එකේ හිටියත්, එහෙම නැත්නම් ඔයා දවසම එළියේ හිටියත් ඒ දේවල් වලින් අපේ සමේ තියෙන තෙතමනය නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපේ සමේ තෙතමනය ආරක්ෂා කරලා දෙන එක හරිම වැදගත් වෙනවා අපේ සමේ තරුණ බවත් ඉදිරියට ආරක්ෂා කරගන්න. ඉතින් මේ සෙරමයිඩ්ස් කියන්නේ අපේ සමේ තෙතමනය ආරක්ෂා කරන, ඒ වගේම තමයි අපේ සමේ වයසට යමේ වේගය අඩු කරන විදිහේ ගොඩක් බලගතුම
ඉංග්‍රීඩියන්ට් එකක්. තව ඉතින් මේකේ නයිසිනමයිඩ් එවගේම හයලරොනික් ඇසිඩ් අන්තර්ගත වෙනවා. ඉතින් මේ දෙකටම පුළුවන් අපේ ස්කින් එකේ බැරියර් එක ආරක්ෂා කරන්න, ඒත් එක්කම තෙතමනය ආරක්ෂා කරන්න, ඒ වගේම තමයි අපේ ස්කින් එක කාම්ව තියන්නත් පුළුවන්. තව ඉතින් අපේ සමට වෙන ඩැමේජස් අඩු කරන්නත් ගොඩක් හොඳින් උදව් වෙනවා. ඒ වගේම තමයි මේකේ විටමින් ඊත් අන්තර්ගත වෙනවා. ඉතින් විටමින් ඊ කියන්නේ බලගතු ඇන්ටිඔක්සිඩන්ට් එකක්. විශේෂයෙන්ම අපේ ස්කින් එක තරුණව තියාගන්න ගොඩක් උදව් වෙන විදිහේ. ඒත් එක්කම තමයි අපේ ස්කින් එකේ ඩැමේජස් සුව කරන්න, ස්කින් බැරියර් එක ආරක්ෂා කරන්න, මේ හැම දෙයකටම විටමින් ඊ වලිනුත් ගොඩක් ලොකු උදව්වක් ලැබෙනවා. හරි, ඉතින් මම දැන් කියන්නම් ඔයා දැනට පාවිච්චි කරන නිෂ්පාදන තියෙනවා නම් අන්න ඒ දේවල් එක්ක ඔයාට මේ සෙරාවී බ්‍රෑන්ඩ් එකේ ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එකේ ඒම් එක, කියන්නේ ඩේ ටයිම් ලෝෂන් එක පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් ඔයාගේ ස්කින් කෙයාර් රූටින් එක ඩේ ටයිම් වුණත් නයිට් ටයිම් වුණත් පළවෙනි ස්ටෙප් එක ස්කින් එක හොඳට ක්ලීන් කරන එක. ඉතින් මෙතනදී ඔයාට ෆේස් වොෂ් එකක්, ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා ඔයාගේ ස්කින් එක හොඳට ක්ලීන් කරගන්න පුළුවන්. ඉතින් ඔයා මෙන්න මේ වගේ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරනවා නම් ඇත්තටම ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයාලා ටෝන එකක් පාවිච්චි කරන්න ඕන වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ ටෝන එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි ස්ටෙප් එක ඔයාට හොඳ සීරම් එකක් ස්කින් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී ඔයාට විටමින් සී සීරම් එකක්, නයිසිනමයිඩ් සීරම් එකක්, තව ඇල්ෆා ආබියුටින්, එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන වෙන කොලජන්, ගෝල්ඩ් සීරම් එකක්, ඒත් එක්කම ඔයා පාවිච්චි කරනවා නම් ඩ්‍රැගන් බ්ලඩ් සීරම් එක, නැත්නම් මම ළඟදි කරපු මැට්‍රික් සීල් එකව පාවිච්චි කරනවා නම් ඔන්න ඔය සීරම් එකක් ඔයාට උදේ කාලේදී පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ සීරම් එක හොඳට ස්කින් එකට ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාට පුළුවන් මේ ෆේෂල් මොයිස්චරයිසින් ලෝෂන් එක ස්කින් එකට ඇප්ලයි කරන්න. ඉතින් මෙතනදී මුහුණ සහ බෙල්ල දෙකටම ඇප්ලයි කරන එක හරිම වැදගත් වෙනවා. ඉතින් මේකත් හොඳින් ඇබ්සෝබ් වුණාට පස්සේ ඔයාට මේකප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට පුළුවන් ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් නැත්නම් ස්ටික් ඔයා පාවිච්චි කරනවා නම් අන්න ඒව පාවිච්චි කරන්න. ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා සාමාන්‍යයෙන් පවුඩර් එකක් විතරක් නම් පාවිච්චි කරන්නේ, කොම්පැක්ට් පවුඩර් එකක් වගේ, අන්න ඒක උනත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. හරි, ඉතින් මම දන්නවා දැන් වෙතින ප්‍රශ්නේ තමයි අපි කොහොමද ඔරිජිනල් සෙරාවී ප්‍රඩක්ට්ස් අරගන්නේ කියලා. මොකද මේ වෙනකොට ලංකාවේ ගොඩක් තැන්වල ෆේක් සෙරාවී ප්‍රඩක්ට්ස් දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් හයි ගෝජස් පේජ් එකෙන් ඔරිජිනල් සෙරාවී ප්‍රඩක්ට්ස් අරගන්න. ඉතින් මම හිතනවා ඔන්න හොඳ ඩේ ක්‍රීම් එකක් කොයිමින් හිටියනම් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් ලයික් කරන්න තමතක කරන්න එපා. ඒ වගේම මගේ හැම අලුත් වීඩියෝ එකක් බලන්න මගේ YouTube channel එකත් subscribe කරන්න. ඒත් එක්කම තියෙන bell icon එක click කරලා ඔන්න මම වීඩියෝ එකක් දාපු ගමන් මේක notification එක ඔයාට එනවා. ඉතින් එහෙනම් තවතරත් වීඩියෝ එකක් කරන්න ඉක්මනින් එන්න. Bye.